Hey guys, welcome back to my YouTube channel. අද තියෙන්නේ study vlog එකක්. ඔයගොල්ලෝ ගොඩක් කලින් තමයි ඉල්ලනවා. ගොඩ කාලෙකින් මට upload කරන්නත් බැරි වුණා study vlog එකක්. අද අපි කරමු study vlog එක. මේ මුලින්ම clinicals යන්න ඕන. clinicals ගිහලා ඇවිල්ලා ඊට පස්සේ අපි පාඩම් කරමු එකට. clinicals ඉවරලා එන ගමන් තමයි ඉන්නේ. අද අපි පාඩම් කරනවා ෆැකල්ටි එකේ, ඒ වගේම හොස්ටල් එකේ. කීප් වොෂින් ගයිස්. ඔන්න මුලින්ම තකල ලන්ච් එක අරගෙන දුවගෙන දුවගෙන ආවා අපේ මෙඩිකල් ලයිබ්‍රරි එකේ තියෙන ස්ටඩි ඒරියා එකට. ඔන්න අපි පාඩම් කරන්න පටන් ගමු. ගයිස්, ඊළඟට කියන්න ඕනේ මොන වීඩියෝ එක දැම්මත් ඔයාලා හරිම ආදරෙන් හරිම ස්වීට් කමෙන්ට්ස් දානවා. Thank you so much. මට අර වැඩ සමහරලාට ගොඩක් වැඩි වෙලාවට රිප්ලයි කරන්න හම්බෙන්නේ නැහැ ඔක්කොටම. හැබැයි මම පුළුවන් තරම් රිප්ලයි කරන්න ට්‍රයි කරනවා. ඉදමගේ ඔක්කොම කොහොම හරි කියවනවා. Thank you so much guys. පස්සේ මං ආවා මෙන්න මේ ස්ටඩි ඒරියා එකට. මම බලන්න ගයිස් මෙතන ඉඳන් තියෙන view එක. ඔයගොල්ලොන්ට පොත දිහා බලාගෙන ඉඳලාම ඇස්තකට මහන්සි නම් මේ වගේ ඈත බලාගෙන ඉන්න පුළුවන්. කලින් කරේ පාඩම් කරන එකනේ, දැන් චුටි MCQ වගේක් තමයි කරන්නේ. ඊළඟට ගයිස් ඔයගොල්ලෝ ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි ගොඩක් ඕන නැනවද කියලා කැම්පස් එකට ආවට පස්සේ, ස්පෙෂලි මෙඩිකල් ෆැකල්ටි එකේදී. ඒකට මෙහෙමයි, හරිද? ඔයගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් කරලා තියනවා නම්, ඔයගොල්ලන්ට ඉංග්‍රීසි හොඳට පුළුවන් නම්, පොත් හොඳට ඉක්මනට කියව ගන්න පුළුවන් නම්, ඒක ඔබ්වියස්ලි ඇඩ්වාන්ටේජ් එකක් තමයි ළමයි. හැබැයි ඔයගොල්ලන්ට එහෙම ලොකුවට බෑ, ලොකුවට කතා කරගන්න බෑ කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කැම්පස් එක ඇතුළත ඉංග්‍රීසි මීඩියම් එකකින් ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට මේ දේක පුළුවන් වෙනවා. කතා කරන්න, ප්‍රොෆෙසර්ස්ලාට උත්තර දෙන්න, හැම කෙනෙක්ටම වගේ එහෙම හොඳටම පුළුවන් වෙනවා. ඇහිඳ පාවෙන්න එපා. ඊට පස්සේ ඊට කිවර වෙලා මම ලයිබ්‍රරි එකෙන් එළියට ගියා. දැන් හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද දැන් ටිකක් හවස් වෙලා කෑම අරගෙන ඊට පස්සේ අයිරා වෙලා ඔගලොත් එක්ක පාඩම් කරන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. Let's go. Hi. හරි මහන්සි ළමයි. අද මේ පුදුම රස්නයක්. අද දවස වහින්න වගේ හරි යනකොට රස්නයක් කියන්නේ. වහින්නෙත් නෑ, පුදුම රස්නේ. හරි මහන්සි අද තෙහෙට්ටු ඇඟට. එනිවේස් හොස්ටල් එකට ආවා. රස්නේ හින්දා අපි පොඩ්ඩක් නාගෙන ඊට පස්සේ ආයි වැඩ ටික කන්ටිනියු කරගෙන යා. ෆ්‍රෙෂන් අප් වුණා ගයිස්. ෆ්‍රෙෂන් අප් වෙලා පොඩ්ඩක් පැක් විතර රෙස්ට් කර කර හිටියා. හැබැයි දැන් කෑම ගන්න යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි යන් කෑම ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ දැන් මං ඉන්නේ හොස්ටල් එකේ. කෑම දෙනවා නෙමෙයි, අපිට කෑම ගන්න තැනක් තියෙනවා. අපේ හොස්ටල් එක ඉස්සරහා තව හොස්ටල් එකක් තියෙනවා අපේ කළම කැම්පස් එකේම. ඒකේ පළයා තට්ටුවේ ආන්ටි කෙනෙක් කඩයක් කරනවා. එයාම ගෙදර හදලා තමයි කෑම දෙන්නේ. ඉතින් ෂේප් සාමාන්‍යයෙන් දවසකට වේල් එකක් හරි උපරිම දෙකක්, නෑ වේල් එකක් වගේ තමයි සාමාන්‍යයෙන් ඉතනින් අපි කනවා. ඉතින් අද රෑවෙල තමයි ඉතනින් කන්නේ. මම ඔයාලවත් එක්කගෙන යන්නම්. මේරියක තියෙන අපේ හොස්ටල් බිල්ඩින් එකේ නෙමෙයි, මෙතන ඉඳන් ගොඩක් වෙලාවට ඒ හොස්ටල් එකේ කට්ටිය කනවා. අර ඒ වෙලාවට හරි හොස්ටල් ෆීලිං එකක් එනවා ළමයි. මං ඉතින් කෑම කත් අරගෙන යනවා ආයි හොස්ටල් රූම් එකට. ඉන්නකොට පෙන්වන හොස්ටල් කෑම එක මෙන්න මේක තමයි හොස්ටල් කෑම එක. හරි ගෙදරදී අපේ අම්මලා එක එක ජාති වෙනස් කර කර අපිට හැමදාම එකම මෙනු එක නැතුව වෙනස් කර කර කන්න දෙන්නේ. ආයි වගේ තමයි අපේ හොස්ටල් එකේ කෑම දෙන ආන්ටි. එක එක දවසට වෙනස් කර කර එළවලු එක එක දේවල් වෙනස් කර කර හදනවා. තව විතර මාළු මොකද මේ තියෙන්නේ.
ඉති මතයි ගයිස් ඩිසර්ට් කන ගමන් කේඩ්‍රාමකක් බලන්න පටන් ගත්ත පොඩ්ඩක් හරද එක අර විනාඩි දහයක් ඉතර බලලා මට ඒත් ඒක බලන්නත් හිතෙන් නැති තරමටම නිති මතයි කම්මැලි මම මේ ඒත් එද මොකොලොත් එක්ක මම වැඩ කරන්න පටන් ගත්තනේ අද එහිද මට හිතුණා වැඩ ටිකක් කරමු කියලා ඉදිමතු වුණාට වැඩ කීපයක් තියෙනවද දවසට දාගත්ත ඒ ටික කම්ප්ලීට් කරගම් ඔයාලා මොකක්ද යන්න හිටියානේ ලස්සන ස්ටඩි ඒරියා එකට අපේ හොස්ටල් එකේ ලස්සනට රෝස් පාටට පේන්ට් කරපු ස්ටඩි ඒරියාක් තියෙනවා හරි ආසමට එකට එක පාර කර යන්න ආසයි ඔගොල්ලෝ යන්න තමයි ආසයි හිටියේ මටත් ඒක පරක් වුණා බලමු මට එක යන්න පුළුවන් වේද කියලා මෙතන වැඩ ටික කරන්න ඕනේ. හරි. දැන් කතා ඇති. වැඩ පටන් ගමු. ඔගොල්ලොත් එක්කගෙන මම යනවා හොස්ටල් එකේ ස්ටඩි ඒරියා එකට. තදා! රෝස පාටයි මං හරි වාසයි ගයිස්. ආය පදම් කරන්න පටන් ගමු. ඊට පස්සේ පාඩම් කළ ඉවරලා ආයි කාමරේට යන ගමන් තමයි මේ ඉන්නේ. තාම ඉතින් හොස්ටල් එකට අපි ඉස්සර පුරුදු නැහැ. අපි ඉතින් ඉස්සරහට යනකොට මේ හැම දෙයකටම පුරුදු වෙයි කියලා ඉතින් අපි හිතනවා. ඊට පස්සේ ඇවිල්ලා අර පටන් ගත්ත කේ ඩ්‍රාමක ඉතුරු ටික බලන්න පටන් ගත්තා. මට මේක ඔයාලට රෙකෝඩ් කරලා පෙන්නන්නම හිතුණා. මොකද අද ස්ටඩි බ්ලොග් එකක් නේ තියෙන්නේ. ඒකට පොඩ්ඩක් රිලේටඩ් මේ ඩ්‍රාම එක. ඔගොල්ලෝ පොඩ්ඩක් ආයෙ මුලින්දන් නොටිස් කරන්න මෙයා වැඩ කරන විදිය. That's it for the day. Thanks for watching guys. If you like my videos, do subscribe to my YouTube channel.
bye.